සියලුම ගෞරවයත් මහිමයයක්ත් ප්‍රශංසාාවත්. ත්‍රීියක දෙවන්නවන්සිටම පමණක් අත්වේවා. ්ලෝකයේ එඋසමකාන්දයවරෂ්ට බාත් ශ්‍රී ංකායි උුසමකන්ද පිදුරතලා කළ බවත් අපි දන්නවා. දැන්නම් පිදුරතලාලකන්ද මුදුනටම වානල යන්න පුළන් ඉදිට පරක් කදර තියෙනවා. නමුත් අවුරුදු තිහතලයකටිදර කලින් කන්ද මුදුනට යන්න තිබුණන ක්‍රම දෙකයිෝ. එකක් නම් හෙලිකොප්්‍රේගත් උඩින් කමේකාධාරයම බහිනයකයි. අනික, කන්ද පාමුලඳල අඩි පාරක්දිගේ නඳු කැලෑ ඇතුලින් කඳ නගෙන එකයි. සාමාන්‍යයට තිබුණෙ දෙවනි ක්‍රමය විතරයි. එනිසා බොහෝදනෙක් කන්ද නගන්න කැමැත්තක් දැක්ව වන පරිසරවේදීන් විශේද්‍යාල ශිෂ්්‍යයන් වනසංරක්ෂණලධාරින් වගේ අය විතරයි කන්ද නගින්න්නු සාකලේ කඳු නගිෙන කණ්ඩෑම්මන නායකන්ට දෙන උපදෙසක් තමයි මේ කද නගින්නයි දැන් අපි සූදාන වෙන්නේ ලැස්ද කියලා කන්ද පෙන්න්නලලා හණ්ඩ එපා කියන එක එහෙම කියද්දි ඔවුන්ට හිතෙන්නේ අයයෝ මේක නම් අමාරු වැඩක් වගේ පේන්නේ අපිට මේක කරන්න පුළුවන්වෙේද කියලයි ඒත් එක්ක ම අදර හෙවනෑලි උන්මත ටිනවා නිළඟට සමාහරුවයේ වැඩි අත් ඇැල්ලදානෝ. එනිසා එස්සේ නොකර එකවරකට එක පියවරක් පමණයි තියන්න තියෙන්න කලා කියන මානසිකත්වය ඔවන්තුල ඇති කරන්න කියලයි උපදෙස් දෙන්න. අපේ ජීවිතත් කන්දක් නැගීමට සමානයි හරියට කන්දක් නැගෙන වගේ අපේ මුලු වනාගතය ගැන සිතමින් ජීත දිරිට ගෙනියන් හිතවොත් ඉක්මනින්ම අපි වෙහෙසට පත්වෙනවා. ඒ දෙවල් සේරම කරලලා ඉර කරගන්න පෑය කියලා හිතෙන් ඉඩ තියෙනවා. අර මහා කද දැකුවෙලේ හිතුුණු දේවල් වගේ. ශුදු බයිබල අපට දෙන්නෙත් කඳු නගින්නන්ගේ නායකෑන්ට දෙන උපදෙස්මයි. අප කරදර වීයුත්ත දවස ගැන විතරක් බව ුදදු මත්තයවූ හය තිස්සතය කියනා හෙට දවස ගැනක අත්සල් නොවෙල්ලා දවසේ කරදර ඒ දවසට සෑහේ කියලා නිකම් හිතල බලන්ඩ මෝෂෙෂට ස්ශ් අයසනක මිසර්දේශයෙන් මුදාගෙන පොරුන්දු දේශය කරා රැගෙනයන්න කියපු වෙලේ ඔහු හිතුව නම් මටන දැන්න්නේ හැමදිනටම කෑමදන්න වෙන්නේ මම කොහොමද තරම් කෑම කඳදරක් දස්පතා හොයාගන්න කියලා මොකද වෙන්නේ නමු දෙවන් වහසසි දිනපතාම ඔවුන්ට මන්නා දෙමෙන් ඕවුන පෝෂණය කළා. මෝස්ස්ට කිසිම බරක් තිබුණි නෑ. අපට ජීතය මොනගැන හැම කන්දක්ම එක සැරිටම නගින් ඕන කියෙ හිතොත් ඒක නගින්ට බැරිතරම් උසකන්දක් විදිටයි පියෙන් දන්නේ. නමුත් අපිහිතුොත් වරකට පියවරක් ඉදිරිටයන්ට විතරයිතියන්නේ කියෙලා දෙවන්වාසික උදාවෙන් අපට පුළුවන් ඕ නැම උසකන්දක් තරණය කරන්න. එ වගේම එදා ඉස්සෑසයට කෑම සැපීම සඳ මෝසිෙස් දෙවියන්වන්සේ විත විශ්වාසත බවගේ අපිත් අපේ වැඩවට අවශ්‍ය දේවල් සපයා ගැනීම සඳහා උන්වහන්සේ කරේ විශ්වාසය තබමු. උන්වහන්සගේ අසීමිත කරුණාවත් දිනපතා අපේ එත වගුරුවන එ දෙවන් වහන්සේ ඒ සමඟම අපට අව්‍ය හොඳම දේවල්ද ලබා දෙනවා ඒ හොඳම දේවල් තුළ අප කැමැති දේවල් නොවෙයි අපට අවශ්‍ය දේවල් තමයි තියෙන්නේ සතුට වගේ වේදෙනනාවත්. හන්සේ වගේම විවේකයත් සමාධානයක් එවගේ තමයි හැම දෙයක්ම ලෝකේ පිවරුන් දන්න දරුවන්ට රසකැල්ුවගේම ලෙඩෙට බේතු ලබා දෙන්න ඕන කියලා එසනම අපේ ස්වාර්ගය පයන්වහන්සේ ඊට කොපවන වැඩියෙන් අපට අවශ්‍යම දේල් ගෙනන නොදනීද කඳු වැනි අපේ ප්‍රශ්න කරදර තරණය කරන්නට අපි උන්වහන්සේ කරේ විශ්වාසය තබු ආමයෙන්.